ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝබර් මාසේ 17 වෙනිදාට පෙර ජනාධිපතිවරය තෝරාපත් කරගන්න ඕනේ. ඒක නිසා ජනාධිපති වර්ණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යවරය වශයෙන් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතුමා බිලියන 10ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා මේ වර්ෂයට අයවැය. නිසා අයවැය ප්‍රතිපාදන තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම් විසින් නියමිත වකවානු තුළදී නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියමිත දිනයට පාර්ලිමේන්තු මැතිවරණ ජනාධිපති වර්ණ අනිත් පළාත් පාලන ආයතන මැතිවරණ දිගටම පවත්වාගෙන යයි. එහෙම කිසිම කැබිනට් මණ්ඩලයට හෝ දේශපාලන පක්ෂ සංවිධාන තුළ යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ දැනට. මට කියන්න පුළුවන් කැබිනට් ඇමතිවරය වශයෙන් සහ කැබිනට් ප්‍රකාශක වශයෙන් එවැනි කිසිම කරුණක් කැබිනට් මණ්ඩලය ඇතුලේ සාකච්ඡා වෙලා බදු ගහන ඒවා වෙනස් කරන ඒවා ඔක්කොම කෙරෙන්නේ මේ අවුරුද්ද තුළ කිසිවක් කෙරෙන්නේ නැහැ. මොකද හේතුව 2027 වෙනකන් අපි කැමැති වුණත් අකමැති වුණත් දශමයක්වත් වෙනස් නොකර ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදින නායක විසුව. ලෝකයේ අවසාන ණය දෙන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදින. අවසාන ණය දෙන්නෙන් පෙර කවුරු ජනාධිපති වුණත් තොරව කවුරු ආණ්ඩු කළත් අවසාන ණය දෙන්නගෙන් තොරව වෙන මූල්‍යයක් සපයා ගන්න බෑ. ඒ නිසා අපි 2024 අයවැය හදලා තියෙන්නේ 2025 අයවැය 6 හදන්නේ 2027 අයවැය හදන්න වෙන්නේ මූල්‍ය අරමුදලක් ජාත්‍යන්තර සංවිධානයක් දෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ. ඒවා මොනවද නැති වුණොත් රටේ පවතින්නේ දැනට රට ඇතුලේ තියෙන තෙල් තොගිය ඉතරයි. ඒවා වෙනස් වුණොත් ඊට පස්සේ අපෝ අපිට තෙල් ගේන්න කවුරුවත් ලෝකේ ණයවර ලිපියක් පිළිගන්නේ නැහැ. බෙහෙත් ගේන්න කවුරුවත් ණයවර ලිපියක් පිළිගන්නේ නැහැ. කවුරුවත් ආහාර පාන ගේන්න ණයවර ලිපියක් පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ එකඟතා අනුව අස්සම් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව පාර්ලිමේන්තුවට පිළිගන්නලා තියෙන විස්තීර්ණ ණය ගිවිසුමේ කොන්දේසිය 90 කටයුතු කරන්න. එහි දෙවැනි වාරිකය ලබා ගන්න සෑහෙන කලක් ගත වුණා. දෙවැනි වාරිකය ලැබුණාට පස්සේ ගිය සතියේ තමයි වොෂින්ටන් වලට සයන් සේමසිංහ රාජ්‍ය ඇමතුමා සමග අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමදී තීරණය කළා තුන්වෙනි වාරිකය ලබා දෙන්න. ඒක නිසා දැන් අලුත් විශ්වාසයක් රට තුළ ඇති වෙලා තියෙනවා. ඒ 2027 වෙනකම්ම ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ හුදු නොදනුවත්කම තුළනේ ලෝකෙ කවදක්වත් ලංකාවේ ආණ්ඩුවක් බලයට පත් වෙලා කිසිම දවසක ණය නොගෙන ආණ්ඩුවක් කරන්න බෑ. සුරුට්ටු කඩයක්වත් කරලා නැති මිනිස්සුකුට රාජ්‍යයක මූල්‍ය කළමනාකරණය කරන්න බෑ. මොකද ආණ්ඩුවේ මුදල් කියන්නේ මහජනතාවගේ මුදල්. මහජනතාවගේ මුදල් ප්‍රමාණවත් වෙන්නේ අවුරුද්දක එකතු කරන ප්‍රමාණය, රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු අස්වැසුම සහනාධාර රාජ්‍ය ණය පොලිය ගෙවන්නවත් ප්‍රමාණවත් නැහැ. එතකොට අනිත් ඔක්කොම දේවල් කවුරු ආණ්ඩුව කළත් කරන්නේ. පාරවල් හදන්නේ, පාලං හදන්නේ, හැලිකට් හදන්නේ, වේලි හදන්නේ, ගංගා හරවන්නේ, විදුලි බලය ලබා ගන්නේ, දුම්රිය ගේන්නේ, පීලි ගේන්නේ ඔක්කොම ණයට. එහෙම ණය නැතුව කරලා ඒ අරන් ඒ ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙලා තමයි ඒ ණය දෙන ආයතන ණය නතර කරලා තියෙන්නේ. ඉතින් මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕනේ, දේශපාලනඥයෝ කියන බොරුව කිව්වොත් එහෙම රට ගිනි අරන් තමයි නතර වෙන්නේ. ඒක තාක්ෂණික කරුණක් ඔබට ඒක කිව්වට තේරෙන්නේ. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ පරතරය 5%ට වඩා අඩුවෙන් දීර්ඝ කාලයක් පවත්වාගෙන ගියොත්
බඩු මිල වැඩිවීමේ වේගය අඩුවෙලා උද්ධමන අඩුවෙන ජීවන වියදම් අඩුවෙන ඒක මිසක් වෙන විකල්ප ක්‍රමයක් නැහැ. අන්තිම ප්‍රශ්නේ ජනාධිපතිතුමා කාට සහය දෙන්නේ? මම සහය දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත්සන් කළ තියෙන කිවිසුම ප්‍රකාරව කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වෙන සහ ණය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ජාත්‍යන්තර සහයෝගය 100%ක් ලබා ගන්න පුළුවන් කියන අපේක්ෂකයන්ට පමණයි මම සහයෝගය දෙන්නේ. ඔව් දැනට එතුමා තමයි මේ ප්‍රතිඥාව දීලා තියෙන්නේ. තව ඉස්සරහට ඒ කලපුරුද්ද පළපුරුද්ද ඊට වඩා වැඩියෙන් තියෙන කෙනෙක් ඉදිරිපත් වුණොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්. 2048 වෙනකම් අපිට ණය වලින්ද යන්න වෙන්නේ? නෑ 2000 ණය ගන්න වෙනවා. ඔව් කවුරු ආවත් හැමදාම මේ අවුරුදු 2000 ලැබපු දවසේ දැන් ණය අරගෙන ඉතරම් මදි වෙලා සල්ලි අච්චු ගහලානේ තියෙන්නේ. දැන් සල්ලි අච්චු ගහන්නත් බෑ. ණය ගන්නත් බෑ. ඉතින් එතකොට තියෙන මුදල් ටික තමයි කලවණා කරණය කරන්න වෙන්නේ. ජනාධිපතිතුමා අවශ්‍ය වෙලාවට කියයි ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවා නම් එහෙම නැත්නම් අර මං කියපු ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කරලා තියෙන 2027 වෙනකම් කිවිසුමේ කොන්දේසි ඒ ආකාරයෙන් ඉෂ්ට කරන ජාත්‍යන්තරව ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව පැරිස් ආධාර කණ්ඩායම ඉන්දියාව චීනය ජපානය ඒකාබද්ධ ආධාර කණ්ඩායම මේ ඔක්කොමලා එකඟ වෙන තත්වය තුළ ණය ගෙවන ආකාරය සකස් කරන අය එක තමයි අපි වැඩ කරන්නේ. ඒක දේශපාලනය කරන්නේ තියෙනවද නැතිනවද ඉදිරිපත් කරයි. තියෙනවනම් ඉස්සෙල්ලා උත්තර දෙන්න ඕනේ ඇවිල්ලා කරන කොහොමද කියලා.